ଦୀପିଆ ବହରା ଦୀପିଆ ବହରା ବହରା ଆଇବିଆ ବହରା ଦୀପିଆ ବହରା ලංකා ඉතිහාසයේ කවදාවත් සිදු නොවිච්ච සිදු නොකරපු වැඩක් තමයි දැන් මේ සිද්ධ වෙන්නේ සිද්ධ කරන්නේ මේ වහිනකොට මහ කන්න පටන් ගන මාස ගණන් ගත වෙනකොට වතුර වැව් වල පිල්ල වාම් දානකොට මීට පෙර කවදාවත් ලංකාවේ ගොවියෝ කුඹුරකට බහිනවා මිස මහා පාරට වැස්සේ නැහැ සටම් පාට කිව්වේ නැහැ එවනම් මේක ලෝක ඉතිහාසයට එකතු වෙන්න ඕන එකක් මේක ලංකා ඉතිහාසයේ වාර්තාවක් ඒ නිසා ඔයගොල්ලෝගේ ඇමතිකම් තියාගෙන තනතුරු තියාගෙන ඔයගොල්ලෝ ඔක්කොම එකට තීන්දුව අරගෙන දැන් ජනතා විරෝධී එනකොට ඒ විරෝධී එක කණ්ඩායමකට විතරක් ගොනු කරලා තමුන්ගේ ජාමේ බේර ගන්න ප්‍රකාශ නිකුත් කරන්න එපා කියලා ආණ්ඩුවේ ඉන්න මැතිඅමතුරුන්ට අපි මේ වෙලාවේ අවධාරණය කරනවා හැකි ඉක්මනට අපිට පොහොර ටික දෙන්න දුන්න නැත්නම් අපි කරන දේ තවත් සති දෙකක් යන්න පෙර ඔබතුමාලාට පෙන්නනවා එම නිසා පොහොර ටික දියව් දුන්න නැත්නම් ගොයියොත් එක්ක අනිවාර්යයෙන්ම තොපේ මාලිකාව ඔක්කොම වටලලා තොපේ වෙලට බස්සලා තොපේ ලව්ව හරනවා ගුවියන් Tamange ආවේගය ප්‍රකාශ කරන විදිහ තමයි ඒ අපි පාරට බැහැලා උඹලව වෙලට බස්සලා තොපි ලව්ව හානවා මේ බරපතල අදහසක් මේ මතු කරන්නේ ඔවුන්ගේ පීඩනය පෙන්වන්නට වෙන්නම ඕන කොහොමදත් මේක බතින් බුලතින් සරුසාර වුණු රටක් ඒ නිසා මේ රටේ සහල් නිෂ්පාදනය අර්බුදයකට තල්ලු කර ගැනීම අපි කවුරුත් නොකළ යුතු කාරණාවක් ඒ නිසා ගොවීන් මේ වෙලාවේ දිගින් දිගටම සටන් කරන්නේ Tamange අස්වැන්න වෙනුවෙන් කොහොම වෙතත් රජය ගත්ත තීන්දුව සම්බන්ධයෙන් විවිධ විරෝධතා තියෙනවා ඒ වගේම රජය ගත්ත තීන්දුව සාධාරණීකරණය කරන තනුත් තිබෙනවා කාබනික වගාවට ගිහිල්ලා රසායනික පොහොර වගාවෙන් එළියට ඇවිල්ලා වඩාත් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් නිර්මාණය කර ගැනීමේ ඕනකම අපි කාටවත් නැතුව නෙමෙයි නමුත් කාරණාව තියෙන්නේ මේ වෙලාවේ ශනිකව මේ තීරණයට යන්න පුළුවන්ද කියන එක. මේ සම්බන්ධයෙන් අඩියක් පස්සට ගන්න රජය මොනතරම් සූදානම්ද කියන එක සම්බන්ධයෙන් ගොවි මහත්වරු Tamange අවධානය යොමු කරමින් ඉන්නවා. ඒ සඳහා බලපෑම් කණ්ඩායමුත් ඉතාම තදින් ක්‍රියාත්මක වෙන බව තමයි පේන්න තියෙන්නේ. උන් සඳහන් කරන්නේ මේ වෙලාවේ ගොවියන් කුඹුරට බහින්න තිබුණු වෙලාවක්. නමුත් දැන් ගොවියෝ පාරට බහැලා ඉන්නේ. දවස